කෝමට්ටික කාලෙක කැලෑ ගම්මානෙක ඉබ්බෙකුයි හාවෙකුයි හිටියා. මේ දෙන්න අසල්වැසියෝ. ඉතින් මේ දෙන්න හොඳම යාළුවෝ වෙලා සතුටින් කාලය ගත කළා. මේ ඉබ්බගේ හාවගේ ගෙවල් අසලම තිබුණු ලොකු ගහක ගිරවෙක් ගෙයක් හදාගෙන හිටියා. මේ ගිරව හැමදාම මේ ඉබ්බගේ හාවගේ යාළුකම ගැන බලාගෙන ඉන්නවා. හා හාමිට දවසක් හම්බ වෙනවා වට්ටක්ක ඇට කිහිපයක්. වට්ටක්ක ඇට පැල කරලා හොඳ වට්ටක්ක පළදාවක් ගන්න ඕනේ කියලා හා හාමි කල්පනා කරනවා. ඊට පස්සේ හා හාමිට මතක් වෙනවා එයාගේ ඉබියාලුවව. ඉතින් නිබියාලුවටත් වට්ටක්ක ඇට දුන්නොත් එයත් වට්ටක්ක පළදාවක් ගනී කියලා වට්ටක්ක ඇට ටිකක් අරගෙන ඉබිහාමිගේ කිවල් පැත්තට යන්න සූදානම් වෙනවා. හාහා මේ සිංදුවකුත් කියාගෙන බිරාලගේ ගෙවල් පැත්තට ගියා. පැලයක් සිටුවා පලයක් මර ගමු නානා. හාහාමි අදම කොමි උදේ පාන්දරම අපි ගෙවල් පැත්තේ පොඩි මල්ලකුත් අතේ තියාගෙන. ඉබිහාමි බලන්නකෝ මට වස්සක්කාට කීපයක් හම්බ වුණා. මම මේ අරගෙන ආවේ ඉබිරාලට පැලයක් පැල කරගන්න දෙන්න කියලා. අපොයි හාහාමි මම වට්ටක්ක කන්න කැමති නෑ නෝවේ. ඒරත් මට කොයින්ද වෙලාවක් කෝව කරන්න. හාහාමි ඕක පැල කරගන්න කොයිති. අනේ හැමද ඉබිරාලේ කමක් නෑ මං එනං ගොයින් එන්නකෝ. මෙන්න මේ දෙන්නගේ කතා බහ ගහ උඩ ඉඳගෙන ගිරව අහගෙන හිටියා. ඉබිරාලත් බෑ කියපු නිසාම හාහාමි ගෙදර යන්න පිටත් වුණා. කොහොම හරි වට්ටක්ක වැලක් හදාගෙන වට්ටක්ක ගෙඩියක් හදාගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙයි. ගෙදර ගියපු හාවා හොඳ තැනක් බලලා හොඳට පොළව කොටලා වට්ටක් ඇට දාලා පැල කරා. ඒ වගේම හොඳට වතුරක් දැම්මා. දින සති කාලය ගත වෙලා ගියා. හාහාමි වට්ටක්ක පැලේට හැමදාම වතුර දැම්මා. හරි හොඳට සාත්තු සප්පායම් කළා. ඉතින් වට්ටක්ක පැලේ දවසින් දවස හෙමින් වැඩුණා. ටික කාලේ ගත වෙනකොට ලොකු වට්ටක්ක වැලක් බවට පත් වුණා. හාහාමිගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට ලොකු වට්ටක්ක ගෙඩියක් හදාගන්න පුළුවන් වුණා. හාහාමි පොහොර දාලා වතුර දාලා වට්ටක්ක ගෙඩිය ලොකු වෙනකම් හරි පරිස්සමට ආරක්ෂා කරගත්තා. ඔන්නේ දවසක් ඉබිරාල හිමින් හාහාමිගේ ගෙවල් පැත්තෙන් යනකොට දැක්කා හාහාමිගේ වට්ටක්ක වැලේ ලොකු වට්ටක්ක ගෙඩියක් හැදිලා තියෙනවා. හොඳ ලොකු වට්ටක්ක ගෙඩියක් හොඳට පැහිලා තියෙන්නේ. කාටවත් පේන්න කලින් ඉක්මනට කඩා ගන්න ඕනේ. ඉබ්බ හරි ආසාවෙන් වට්ටක්ක ගෙඩිය දිහා බලන් ඉන්නවා. එතන ගහේ හිටපු ගිරව විමසිල්ලෙන් බලාගෙන හිටියා. වටපිට බලපු ඉබ්බ හොරෙන් වට්ටක්ක ගෙඩියක් කඩාගෙන හිමින් ඔළුව උඩ තියාගත්තා.
හරිම බරයි. කොහොම හරි මේක ගෙනියන්නත් එපයි කියලා ඉබිරාල හෙමින් හෙමින් වට්ටක්ක ගෙඩිය ඔළුවේ තියාගෙන යන්න පටන් ගත්තා. ගිරව මේ සිදුවීම සම්පූර්ණයෙන්ම බලාගෙන හිටියේ. ඉබ්බ වට්ටක්ක හොරකම් කරා කියලා දැනගතිපු ගිරව කෑ ගැහුවා. පලොරා 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 මෙන්න පලොරෙක් පලොරෙක් පලොරෙක්. ගිරවගේ මේ සද්දෙට කැලේ සත්තු ඔක්කොම දුවගෙන ආවා පල්සොරා කවුද කියලා බලන්න. අනේ හැමෝම දුවගෙන එනකොට වට්ටක්ක හොරකම් කරපු ඉබ්බට ගොඩාක් ලැජ්ජ හිතුණා. ඉක්මනින් වට්ටක්ක ගෙඩිය බිමින් තිබ්බා. මෙන්න මේ සද්ද ඇහුණු හාහාමේ හරි ඉක්මනින් දුවගෙන 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 මෙතෙන්ට ආවා කවුද මේ කැලේ ඉන්න හොරා කියලා බලන්න. ඉබිරාලේ, ඔයා කිව්වනේ වට්ටක්ක කන්නේ නෑ කියලා. ඉතින් ඇයි මගේ වට්ටක්ක ගෙඩිය ඔය කංකලේ? අනේ හාහාමේ මට සමාවෙන්න. මගේ තිබ්බ කම්මැලි කමටයි මම මේ වට්ටක්ක හිටවන්න කැමති වුණේ නෑ. ඒ වුණාට මං වට්ටක්ක කන්න හරි ආසයි. ඒකයි මම මේ වට්ටක්ක ගෙඩිය කඩාගත්තේ. අනේ හාහාමි මට මේකට සමාව දෙන්න. ඉබිරාල හොරකම් කරේ නැතුව මගෙන් ඉල්ලුවා නම් මං දෙනවනේ. හරි ඉතින් දැන් කමක් නෑ. මං ඉබිරාලට සමාව දෙන්නම්. ඉබිරාල කැලේ හැමෝම ඉස්සරහා පොරොන්දු වෙනවා ආයේ කවදාවත් මේ වගේ වැරැද්දක් කරන්නේ නෑ කියලා. ඊට පස්සේ හාහාමි තමන්ගේ වට්ටක්ක ගෙඩිය හැමෝටම සමානව බෙදලා කැලේ යාළුවෝ හැමෝම එක්ක සතුටින් කෑවා.